මෙවර එක්සතරබි මිරාජයේදී කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන යවුන් ආසියානු කුසලන් ක්‍රිකට් තරගාවලියේ සෙමි ෆයිනල් තරඟ තමයි අද ආරම්භ වුණේ. මෙම සෙමි ෆයිනල් තරඟ දෙක වෙනුවෙන් ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තේ බංග්ලාදේශ කණ්ඩායම වගේම ඉන්දියා කණ්ඩායම සෙමි ෆයිනල් දෙවන තරඟයට. ෆයිනල් පළමු තරඟයට සත්කාරක එක්සතරබි මිරාජය වගේම පකිස්තානයේ තමයි අවස්ථාව උදා කරගත්තේ මෙම තරඟ වෙනුවෙන් ක්‍රීඩා කරන්න. මේදී පළමු සෙමි ෆයිනල් තරඟයේ වූ එක්සතරබි මිරාජය වගේම පකිස්තාන තරඟයේදී එක්සතරබි මිරාජය කණ්ඩායම පළමු පන්දුර පහර දීලා පන්දු වාර 47යි පන්දු පහකදී ලකුණු 193ක් පමණ ලබා ගත්තා. ඒ අනුව අවසාන මා තරඟයේ පිවිසෙන්නට පකිස්තානු කණ්ඩායමට පන්දු වාර 50ක් තුර ලකුණු 194ක් ලබා ගත යුතු වෙනවා. ඉතින් ඊටත් වඩා බොහෝ දෙනා අවධානය යොමු කළ තරඟයක් බවට පත් වූ ඉන්දියා යෝන් කණ්ඩායම වගේම බංග්ලාදේශ යෝන් කණ්ඩායම අතර තරඟයයි. ඉතින් මෙම තරඟයේදී පළමු පන්දුර පහර දුන් ඉන්දියා යෝන් කණ්ඩායම ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමටත් වඩා දියාරු පිටිකරණයක නිරත වෙමින් පන්දු වාර 42යි පන්දු 4කදී ලකුණු 188ක් තුල සීලමු ක්‍රීඩකයන් දෙවී ගියා. අන්ද ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ හමුවේ ක්‍රීඩා කළ තරඟයේදී කඩුළු 9කට ලකුණු 200ක් ලබා ගැනීමට සමත් වුණා. කෙසේ නමුත් මෙම සෙමි ෆයිනල් තරඟයේදී ඉන්දියා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 188ක් පමණයි. ලකුණු ලබා ගැනීමෙන් මොළිය ලකුණු 20ක් ලබා ගත් අතර සචින් දාස් ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වුණා. ඊට අමතරව මුෂීර් ඛාන් ලකුණු 50ක් ලබා ගත්තේ පන්දු 62කදී 4 පාර 3ක් සමගනේ. ඊට අමතරව මුරුගන් අභිෂේක් පන්දු 73කදී 6 පාර 2ක් වගේම 4 පාර 6ක් සමගින් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වුණා. කඩු ලබා ගැනීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මාරුෆ් ලකුණු 46කට කල්ලු 4ක් ලබා ගනිද්දී රෝනත් වගේම ප්‍රවිස් අතරේ කල්ලු 2 බැගින් බෙදී ගියා. ඊට අමතරව රහමාන් 1 කල්ලුක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව යෝන් ආසියානු කුසලන් තරඟාවලියේ අවසාන මා තරඟයේ වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ යෝන් කණ්ඩායමට පන්දු වාර 50ක් තුල ලකුණු 189ක් ලබා ගත යුතු වෙනවා. ඉතින් ආ බලමු ඉන්දියා කණ්ඩායම හමුවේ බංග්ලාදේශයේ මෙම ඉලක්කයේ හඹා ගොස් ජයග්‍රහණය කරමින් අවසාන මා තරඟයට අවස්ථාව උදා කරගනීවිද කියලා.